සිංගමාන මැෂින් සියල්ල පරිමස්මකට අද උදෑසන සිට කොළඹට ඇදහැලුණු තද වැසි හේතුවෙන් බත්තර මුල්ල රාජගිරිය සහ ආමරවිදී යන ප්‍රදේශවල තද රතවාහන තදබදයක් හටගෙන තිබූ අයුරු ඉමේ මෙතර අද උදෑසන පානදුර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ එක් මන් තීරුවක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රතවාහන තදබදයක්ද පැවතුණා මෙතර බේරුවල පුස්සමුල්ල කොටුන්න සහ නිව් සිටි ප්‍රදේශවලට දැඩි අකුණු ගැසීම් සිදු වී තිබෙනවා මේ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදු වී ඇති අයුරු ඉමේ මේ එක් නිවසක් ගිනි ගැනීමකට ලක්ව ඇති අතර ගින්නෙන් නිවසට දැඩි ලෙස ආලාභ හානි සිදු වී තිබෙනවා මෙම නිවසේහි පාසල් යන දරුවන් සිටින අතර ඔවුන්ගේ පාසල් පොත්ද ගින්නෙන් විනාශ වී ඇත්තේ මෙලෙසින් මේ අතර අද දිනේදී බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරුමැද සහ දකුණු පළාත්වල තනින් තන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වුණා. විශේෂයෙන්ම ජනතාවට අපි මතක් කරන්නේ මේ වර්ෂාව පවතින අවස්ථාවේදී මේ වර්ෂාව තියෙන්නේ ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ ඒ අවස්ථාවේ තියෙන්න පුළුවන් తాවකාලික උත්තද සුලන් සහ අකුණු වනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඉතින් අකුණු වනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග විශේෂයෙන්ම අපි හැමදාම මතක් කරනවා තනිතලා බිම්වල ගැවසෙන්න එපා. ඊට අමතරව විදුලි උපාංග භාවිතා කිරීමෙන් තොර වෙන්න, රැහැන් දුරකථන භාවිතා කිරීමෙන් තොර වෙන්න, ඊට අමතර එලිමහනේ රැඳෙන්න එපා. මේ වගේ කරුණු අපි හැමදාම ඔයගොල්ලන්ට මතක් කරනවා. ඉතින් මෙවෙන් වැලකිලා හිටියොත් අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න හැකියාව